स sementara சக்கवालेu අtra ga canතු deබता sadang muනිiraஜස சතු சggeමොखang धම සनेකාල ayaang බdananta ध্ම සනකාල ayaang බanta ध্ම සාවනකාල ayaang බdananta නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුත්දස්ස සරණයි සියලුදනාටම අනන්ත බුදුගුණ පිහිටෙන් ඔබේ සිත්ස්ුවපත්වෙයිවා සංසුන්වේවා අසන දහමින් දෙබිය සුරැකේවා ගැටලු විසඳේවා සොම්නස් සිතිං යුතුව දවසේ කටයුතු සියල්ල නිමාකර මේ ගතවෙන රාත්‍රිය ස්වං සතුටින් ගත කරන්නට ම දෙනාටම මේ රාත්‍රිය මේ දහම අවස දෙයක්ම වේවායි අපි කරුණා බරසිටිං ප්‍රාර්ථනා තබාගන්නවා. අද දහම් දෙසුම සඳහා පින්බර දායකත්වය උසුලනවා මත්තේගොඩ නිවාස සංකීණණයේ දහයදී එකසිය දොලහෙන් දෙක නිවසේ පදිංචි. කුමාරි මිනිවම් පිටිය මහත්මිය විසින් එතුමිය තම පිම්බරදායකත්වය මෙම දෙසුම සඳහා යොදාන්නේ ඔක්ටෝම්බර් හයවිනිදාට උපන්දිනයේදන සුලෝචනා මේ දාවී රත්නායක තියනයට සෙත් ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණ පෙරදැරිව සුලෝචනාදියනියට සුභවාසනාවන්ත පිංබර උපන්දිනයක් වේවායි අපද බනාසන සිල්ුදනාමද එක්වී මෙමහොතේ ආශශීටවාද කරනවා අපල උපද්‍රවයක් නොමැතිව එදියනියගේ සියලු කටයුතු හොඳින් සපුරාගන්නට ජන්මදිනයදා කරෙන ධර්මායෝජනය හේතුවාසනා වේවා අද මි මිලින්ද ප්‍රශ්න කතාපුුවත විවරණය කරන්නට පෙරාතුව මගේ කල්පනාවට පැමිණේ විශේෂයෙන්මි දිනවල අප වැඩිපුළම සාපච්ඡා කරන්නේ සාහිත්‍යය ගැන. සාහිත්‍යය හැමකල්ලිම මානවජීවිතය ප්‍රබෝධවත් කරනවා. මානවජීවිතය සුන්දර කරනවා මානව ජීවිතයට ගොඩනගෙන්න්න අවශ්‍ය ප්‍රච්ඥාව සපයනවා. මැක්ෂින් ගෝ කිව්වා තමන්ට ජීවිතයේ හිමිතැන. නිසි තැන ස්ොයා දෙන්නට පරිහරණය කළ පොතපත මඟ පෙන්වාය කියලා. ඒ තමයි සාහිත්‍යය මෙහෙවර. ආනන්දය සහ ප්‍රච්චාව රැගෙන එන ඕනෑම උසස් නිර්මාණයක් ඕනෑම කෙනෙකුගේ ජීවිතයට, මහත් වූ ශක්තියක් එකතු කරනවා. සාහිතයෙන් තොර මිනිසා ගවයෙකු හා සමානයයි භාරතිය පඩිවරයෙකු කියා තිබෙනවා. එන් ප්‍රකාශ කෙරෙන්නේ තිරිසං බවත් මිනිසත් බවත් වෙනස් කරන මාධ්‍යයක් හැටියට සාහිත්‍යය ගත්ගත හැකි බව සාහිත්‍ය විඳින මනුෂ්‍යයා සාහිත්‍යයයේ එන දර්ශනය ගන්න මනුෂ්‍යයා සැබවිම්ම තිෙරිසං ගතිවලින් මිදුණු ඉතාම ප්‍රසන්න සංවේදී ඇමනුෂෙක් බෞට පත්වෙනවා. අපි ළමා කාලයේ සිටම දරුවන්ට සාහිත්‍ය ප්‍රවේශ කිරීම ඉතාම් වැදගත්. අපි නැලවිලි ගීියෙන් අර්භන මේ සාහිත්‍ය මෙහෙවර පසුකාලීනව අත්තැර දැම්මොත් එහි වේදනාත්මක ඉරණමට ඒ දරුවන් පත්වෙනවා. දහඟක් කලාවට මේ යන්ත්‍රගත දරුවන් බිහිවී තිබෙන්නේ ඒකයි. ඒ නිසා පෙන්වත්නි ජාතික පුස්සකාලහා ප්‍රලේඛන සේවා මණ්ඩලේහි සේවහියදෙන සඳරුවන් ලියනාරච්චි මහත්මයා දරුවන්ට ඉදිරිපත් කළ වටිනා සාහිත්‍යයක් අදමා ඔබ වෙත හඳුරවා දෙනවා. බොහෝ ළමාපොත් ලියා ඇති ඕපල්ලි සඳරුවන් ලියනා රච්චි. මගේ හතට පත්කරපු අඹහාමිනෙයි කොමඩුමැනිකෙයි. දිලිසෙන සපත්තු කුක්කුර හපනා සහ තවත් බොහෝ පොත්. සියල්ල කියවා බැලුවහම මා පෙරදි සඳහන් කරන ලද හැඳින්වීමට පෙර වදනය හැඳින්වීමට මේ කෘති අයත් වෙනවා. දරුවකුට අදාළවන්න සාහිත්‍යයක් බිහි කරන්න ලේසිනෑ ළමා සාහිත්‍යකරුවෝ සුලබනෑ දුර්ලබයි. ඇස් මහින්දහා මුදුරෝ කුමාරතුංග මනිදාස ශ්‍රිච්චන්දරත්න මානෝසිංහ වැනි ස්වල්ප දෙනෙක් ගැන විතරයි අපට අපේ සාහිත්‍යයෙහි ළමා ලොවට පොතපතලිවූ අය ගැන තරමක ඈතින් කතා කරන්නට පුළුවන් වෙන්නේ. මෑතින් බොහෝ දෙනෙක් සිටියත්. එ අයගේ කාර්භාරය සමාජිගත කර ගැනීම පාසුන් හැ. එනිසා මේ ඕපල්ලේ සඳරුවන් ලියනා රච්චි හත්මයක් පුස්සකාල සේවා මණ්ඩලයහි සේවය කරමින් පොතේ වටිනාකම හඳුනනවා. දරුවන්ට පොතක් ලියනිකේ වටිනාකම හඳුනනවා එනිසා අම්බහාමිනේ කොමඩු මැනිකයි ඒ පොතේ අපූරු සිද්ගත් සිතුුවම්මලින් පිරී පවතිනවා වර්ණවත්. පොතටනම ළමාලෝට ගැලපෙනවා. ළමයිගේ ළමා වහරට ළමා මනසට ගැලපෙන එවගේම ඊට එය ගෝචරවන රනැත සිතු අම්මලින්. කෘතිය පිරිපවතිනවා අබහාමිනේ කොමඩු ගෙඩියයි මේ කතාව සයා කෙනෙක් ළමයින්ට කියන අටියෙන් ලස්සනට ලියා තිබෙනවා මේ කතාව පුරා බොහෝදේ ඉතිහාසගත කරුණු ඒවගේ සමාජය පිළිබඳව වැටහීම පරිසර දැනුම ඒගේ සංස්කෘතිය පන්සල එවගේ පලතුරු ලෝකය ගහවැල හැමදේම මේ කතාවට බොහෝම සම්බන්ධ කල්ලා අම්බහාමිනේ කොමඩුමැනිිකේ කියන මිග්‍රන්ථයචචනා කලා තිබෙන්නේ. පවිශේෂෙන් කුකුර හපනා පොත ජාතක පොත ඇසුරෙන් කරන ලද නිර්මාණයක් ජාතක පොතේන කුක්කුර ජාතකය ආශ්‍රය කරගෙන ඉතාම රසබර කතාවක් ඉතාම විසිතුරු සිතුුවම්ද සහිතව. ළමා ලෝකයට අපූරු පනිවිඩයක් සම්පාදනය කරන්න පුළුවන් විදියට විශේෂයෙන් ජාතික ප්‍රශ්නය තමන්ගේ ජාතියට වර්ගයාට ආදරය කරන. කෙවත් සුනකක් අදාළ කරගෙන මේ ග්‍රන්ථය රචනා කර තිබෙනවා ඒවගේම දිලිසෙන සපත්තු නම් ග්‍රන්තයත් එක නිසාමම සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වන්නකු වශයනුත් සාහිත්‍යය රසවිදින කෙනෙකු වශයනුත් සාහිත්‍යය උගන් වන කෙනෙකු වශයනුත් සාහිතයේ රසමුස්සු තැන් සමාජකත කරන කෙනෙකු වසයනුත් මේ ළමාපොත් අපේ දෙමවපියන්ට කියන්නේ බෑර කරන්න එපා මෙමා විශාල් මුදලක් වන්නේ නැහැ. මේ පොත් විතරක් නෙමේ ළමා පොත් කිව්වාහම ළමයින්ට ගෝචරවන කවර පතපොතක් වුුණත් හැකි අයුරිිං ළමයින්ට සමීපකිරීම. ඇතටම ළමා ලෝකය ඉතාම සොන්දර කරන්න ඔවුන් ලෝකයේ පුළුල් කරන්න ඔවුන්ට අපපුරු රසවින්දනයක් ඇති කරල දෙන්න මේ තුළින් හැකියාව ඇතිවෙනවා අද පාසැල් ජීවිතයේදී තුන හතර ශේණිවල් ඉගෙනගන්න ළමයිට පවා මහබර විශයමාලාවක් කරතියාගෙන දුවන්න වෙලා තියෙනවා දරාගන්න බැරිතරං ඒ බර හිස සැහැල්ලු කරන්න වෙවේකයක් ලද මොහොතක පුංචිමලමා පොතකින් දරුවකොට ඇති කරන්නේ ලොකු සවයක්. ඒක නිසා අපිඔබට ආරාධනා කරනවා සාහිත්‍ය මාසය ඉවරුුණාට සාහිත්‍යීවරනෑ. සාහිත්‍යයට සීමමානෑ සාහිත්‍යයේ කාරිභාරය අවසන්වෙන්නේ නැහැ ඒනිසා හැමවිටකම ලමා පොතක මිහිර කොඩාදර්ුවකුගේ ජීවිතයේ සෞුන්දර්යබවට පත්කරන්නයි. ඉල්ලා සිටිමින්. ඕපල්ලේ සඳරුවන් ලියනාරච්චි නිර්මාණවේධානන්ට තවතවත් ළමාලෝකයට ්‍රසබර පොත්පත් දායාද කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දහම් දෙසුමට ප්‍රවේශ සකසාගන්නේ පසුගිය මිලින්ඳ ප්‍රශ්න කතාව ඔබට නැවත සිහිගන්වමින්. එහිදී අපේ මුගලංහා මුදරෝ ගැන කතා කළා හබට මතක ඇති මුගලංහා මුදරුවන්ගේ ඉර්දිිමත් භාව ගැනයි මිලිඳු රජතුමා සමාචජයේ තිබුණු මිසදදිටු මතයක් විවරණය කරගන්නට අපේ නාගසේන මහරහතන් වහන්සේ වෙතට එන්නේ. මේක ඇත්තටම ඕනෑම කෙනෙකුට අදාළවෙන කැටලුවක් වෙන්න පුළුවන් මහා ඉර්ධිමතුන් අතරේ අග්‍රස්ථානය ලබපු මේ මුගලන් මහරහතන් වහන්සේ හොරුන් විසින් මෙලෙස පොලොක්. වලි තලා තලා ඇට කුඩුකර සහල් කැබලි බවට පත්වෙන තුරා ඒ තත්ත්වයට පත් වනේ කොහොමද. ඇයි ඒ ඉර්දයෙන් මගහැරයන්න බැරිවනේ. ඒ ඉර්දිය එහෙමනං නිරර්ථකද ඒකින් උන්වහන්සේට පලක් ලැබුණේ නැහැනේ ද. මේ ප්‍රශ්නය තමා පින්වත්න මෙිලඳ රජුගේ, ප් ව ති මිලඳු රජුගේ මේ ප්‍රශ්නයට නගසෙන් හා මුදුරුව බොහොම පූර්ු ලෙස පැහැදිලිකෙරුවේ කර්ම විපාසය මග හැරයා නොහැකි බව කර්ම විපාකය මග හැරයා නොහැකි බව එනිසා ප්‍රබල කතාවක් අපේ ප්‍රබලවම සාකච්ඡාකිරුවක් රහත් වනත් රහත් වනත් එහි කොටසක් ඉතිරිවෙලා එය විපාක දෙන්න තිබෙනවා. සමහර කර්ම අහෝසි කරන්න පුළුවන් කටින ආනිසංසය බොහෝ කර්මවල අකුසල කර්මවල බලය බිඳින කුසලයක්. කටින කුසලය. ඒ ඉදිරි මාසේ අපි ගොඩක් කතා කරන අවස්සාාවක් වේවි. එහෙම වෙන්නේ? කටිනයට කරන කැපකිරීමේ පලය නිසා ප්‍ර කොචර කැප කරනවාද. ඒ නිසා පෙන්වත්න මෙහිදී ආනන්තරය පාපකර්මය ප්‍රබලකු සලකර්මයයක්. එය රහත්තුනත් විදාවසන් කරඩුව. එතකොට මේ මුගල මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා තබාගෙනාපු කෙනෙක් අග සෞ්වක්ෙන්. අග්‍රශ්්‍රාවකය කෙන බුදු කෙනෙක් ළඟති ප්‍රාර්ථනාවත් තබාගෙන ඒ සඳහා පෙරුම්පුරාගෙන හාපු කෙනෙක්. එහෙම එද්දි තමයි මේ තමන්ට නොගැලපෙන බෙරිදක් සමඟ ඇතිවුණු ගණුදනුවේ ප්‍රතිඵලයක් ඇැටියට දෙමෝපියන් මරාදාාන සිද්ධ වුණේ. ඒ උපක්‍රමය බලන් ඒ උපක්‍රමය කොච්චර ප්‍රබලත කියල බලන්න මහා සාවද්්‍ය අකුසලකර්මය කෙළමං ඇැඳින්න්නුවේ. අල්පසාවද දෙනෙමේ මහා සාවද්‍ය අකුසල කර්මය. ඒක යන්නේ පින්වත්නී බලන්න ගෙනිහිල්ල කැලෑවට සොරුවෙන විලාසය පෙන්නල තලල තලල මරල දැම්මේ ඔවුන් විසින්. එය හැම භවයකම විපාකදීල දීල ඇවිල්ල අන්තිමටර බුදු කනෙක් කමුවේ කළ ප්‍රාර්ථනාවෙන් සහපුරන ලද පාර්මි දම් බලයෙන් එකත් පාර්මිතාව පාර්ථන ඒ බලෙන් ගෞතම බුදුපාණන් වහන්සේ ළඟ අගසව තනතුර ලබන්නට භාග්‍ය ලැබුණත් අවසාන මිදෙන්න්නම බැරිවුණා අවසාන භශයෙන් බිඳින්නමුණු අකුසලය ඒ අවසන් භාවය. ඒ තාක්ම කොයි තැන හිටියත් ඔය විදදිටම මැරිල තියෙනවා. අවසන් කරන භවේ රහත් වෙලත් ඒ තැන උහන්සේ අපි කිව් අබට බොහෝ අවස්සාවල්ල මේ මරණයෙන් බේරුුණා නමුත් අන්තිමට උන්වහන්ස බැලවා බේරන්න බැහැ. ම මේ නතියෙන මේ ක්‍රහහිටමැයි කියලා එයට මුහුණ දුන්න. ඉති ඒ කතාව මිලිඳදුු රජතුමාට බොහෝම ලස්සනට විසිතුරු කොට නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරල දුන්නහම තා මෝදිින් පිළි අරගත්ත විතරක්නෙවෙයි එදා සිට අද දක්වාම මතය කණ්ඩනය කර තියෙන. ඒගැන කාටවත් නැවත ප්‍රශ්න කරන්න බෑ. එහෙම ප්‍රශ්න කරනවනම් මිලින්දක් ප්‍රශ්නය නොදන්නා අය. ී නටි කුම්ඹුරේ සුමංගල හාමුදුරුවෝ එදා නුවර යුගයේදී සිංහල බසට මෙය හරවා සංස්කරණය කොට පාලියෙන් අරගෙන කියවන්න සැලැස්ුවේ කවර හේතුවක් නිසාධ කෙලා ඔබට තේරෙනවා ද දැන් නුවර යුගය වනවිට බුදු සමය විනාස වෙලා තිබුණේ නැත්තටම නැතිවී තිබුණේ පොතපත එතකොට මිසදිටුවන්ගේ මත ඉස්මතු වෙලා තිබුණේ එයට එක විසඳුමක් ඇැටියට මේ වැලිවෙට සරණං කර සංගරාජයන් වහන්සේ. ගේ ශිෂෂරත්නයක් වන හෙනටි කුම්ඹුරේසුමංග හා මුදුරෝ මේ මහාකාර්භාරය සිදු කලාට මංහිතනවා අපි හැමූම උන්වහන්සේට නාය ගැති. මොකද නැවත කවදාවත් මේ පොත තියෙනකං එවැනි මිසදිටු මතයක් සමාජිකත වෙන්න ඉඩක් නැහැ. කයි පිවති මෙහිතියන වටිනා කම අද වෙනවිට මිලින්ද ප්‍රශ්න සීයක්ක් ලියන්න වෙලා තියනවා. මිලින්ද ප්‍රශන සීයක් ඒ තරමට මිත්‍ය දෘෂ්ටිකයෝ දම දැහැගෙන වැරදි මතවලින් දූෂිත කරන්න උසහ කනවා. බුදුහාමුදුරුවෝ ලංකාවී පදුනාය කියලා මහා පිරිිසක්. කරන්න තර්කවාද මේ අතර ප්‍රබලත්වයට පත්වෙලා තිේනෝ. ඒවට අපේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙලාඉන්නවා. එක තමයි බරපතල කේදවාචකය. නමස්කාරයේ තේරමුවත් තරයට දන්නු අනං මංහිතන්නේ මිත්‍යා මතවල රැඳින් ඕොනිි නෑ. බුදුහා මුදුරුව එපනු තැනන්ද ප්‍රශ්ණය දහන් මගද ප්‍රශ්නය. එනිසා ඉපදදනු තැන සොයිසොයා තර්කවිතර්ක කරකර යන්නෝ අපායට යන්නෝ. ඔුන්ට එන් වැරදි දෘෂ්ටියක පහිටල අපහමාමාර්ගය හොයා ගැන්නවා විනා යහ මාර්ගයක් ලැබෙන්න්න බැහැ. සදහන් මග සොයන්න ඉපදනු තැනස්ොයන්නේ නැතුව. අපි ඒ මොකද මේ කතාව අපි හැම තැනම කියන්නේ මේ අදහස් වලට මහාපරිමාණය බුද්ධිමතුන් අහු වෙලා ඉන්න නිසා. කිසි දවසක මේ බනාහන ශ්‍රාවකෝ විශ්වාසයහි තබාගන්නපා සම්මාධිච්චිහි පිහිටලා වැඩ කරන්න. දේ අනුව තමයි මංකයන්නේ එදා කවිස්සූ පූරුව තුංගනි සේවාසේ. අශෝක සමයේ මේ මත කණ්ඩනය කරමයෙන් මේ විදේ ග්‍රන්ථයක් ලිව්වා ලංකාවේ නොුවරයෝගේදී මේ පාලි ග්‍රන්ථය සිංහලට හැරවවා. එයින් එදා තිබුණු මිසද්දත්තු මට බැහැරවුණ මෙදා වෙනවිට නැවතත් වෙනත් වෙනත් ආකාරවලින් එවැනි මත ඇවිල්ල තියෙනවා. පිනිසා අපට ලොකු වගකින්මකුත් තිබෙනවා ඒ මත දසිින්දමිද ලන්නට මේ හයිිය අපි අරගෙන නාගසේන මහරහතන් වහන්සේගේ. අද ්‍ර්යයි අපි මෙතැන් සිට සාකච්ඡා කරන්න පින්වත්න විශේෂෙන් සඳහන් කළ යුතුමයි මිනිද ප්‍රශ්නය බොහෝ දෙෙන ග්‍රන්ථය පර්ශීල්නය කරන්න පුරුදු වෙලායින්නවා දැන්. බොහෝ දෙනෙක් අපේ හොඳ ප්‍රබුද්ධ පාටකෝ පොත මිලදීගෙන පාවිච්චිකන්නවා අවසනාව නිවැරදි පොතද්ද ඔබ තෝරාගෙන්න්නේ තිබෙන්නේ කියන ගැටලුවක් තියෙනවා. සමහර සංස්කාරකවරුන් මෙය දූෂිත කල්ල තියෙනවා, වැරදිලෙස මෙහි පරිච්ෂේද අර්ථකතනය කල්ල තියෙනවා එවැනි ග්‍රන්ථයක් අහුනානං ඔබ මුලාවෙනවමයි. මංහිතනවා ඉතාම නිවැරදිම සංස්කරණයක් කටයට අපට ඔබට හඳුරන්නා දෙන්න පුළුවන් වෙනවා. බද ංස්කතික මත්‍යථාය විසිම් ප්‍රකාශයට පත් කර තිබෙන සංස්කරනය. මේ සංස්කරනයේ දී ඉතාම නිවැරදිව හිනැටිකුම්පරේ සුමංගල නාහිමියන් ලියා ඇති පරිදිම වෙනස් නොකොට සියලු කරුණු මෙහි අන්තර්ගත කරල තිබෙනවා. විශේෂයෙන් මා සඳහන් කරන්නේ පොත අතේතියාගෙන මේ බන අහන ශ්‍රාවකයන්ටමා විශේෂණ කියන්ඩෝනි අප ඇතං චේද මගහැර යනවා එසේ මගහැර යන්නේ ඒ කරන ශ්‍රාකච්ඡාව හුදෙක් අහන පොදුජනතාවට එතරං සමීප බවක් ඇති නොකරන නිසා. එය පැවිදි සමාජයට භික්‍ෂු සමාජයට පමණක් අදාළවන සමහර ප්‍රශ්න විශේෂෙන් බලන්නම පාරාජිකා ප්‍රශ්න මගහර යනවා ඒ මගහැරයන්නේ පාරාජිකා පිළිබඳ කතන්දර සැබවිම්ම භික්‍ෂුවගේ අවබෝධය සඳහා අදාළවන ප්‍රශ්න. එනිසා අපි තෝරා බේරාගෙන පොදු ගිහි ජනතාවට අවශ්‍ය වන පොදු ප්‍රශ්න තමයි. ඔවුන්ගේ ධර්මඥානටත් සමාජඥානයටත් අදාළකරගත හැකි කරුණු මේ ග්‍රන්තයෙන් ඔපුට ඉදිරිපත්වීම. සාමාන්‍ය පොදුජනතාවගේ ධර්මදේශනාවක් වශයෙන් ඉදිරිපත් කිරීමේදී අපිට දේශකැන් වහන්සේලා හැටියට ඒ කාරණාවට පිවිසෙන්න්න සිද්ධ වෙනෝ. එසේ නතහොත් නොතේරෙන කරුණු ගැමුරින් කරන බිග්‍රහ මහිතන ඔබට ඒ තරං රසබර වන්නේ නැහැ. ඒ නිසා නීරස නොකොට අවශ්‍ය තැන ඔපුටාගෙන දැක්වීමයි මෙහිදී බොහෝවිට. විසිං සිදුකටනු ලබන්නේ අද එවැනි තවත් වැදගත් ප්‍රශ්නයක් කෙරෙහි මා විශේෂය නොබේ අවදධහනයට යොමු කරනවා කාල විලෝකන ප්‍රශ්නය කාල පිලෝකන ප්‍රශ්නය. කාලය පිළිබඳව ලෝකන අවලෝකන විලෝකන මේ වගේ අර්ථිනො ලෝකන කියන්නේ බැලීීම. පිලෝකයන යන්නේ එකේ අනිත් පැත්ත. අපි බලමු මේක කොහොමද මේ ප්‍රශ්ය දෙසාවධානය කරන්නේ ස්වාමීණි නාගසේනයන් මහන්ස මිලිඳු රජතුමාගේ ආමන්ත්‍රණයහමයි භාගතුන් වහන්සේ විසින් පළමුුවෙන්ම බෝධිසක්වවරයන්ගේ මාාත්‍රෘපිත්‍රු දෙදන නියතවන්නාහ ඉතා මුහොද ප්‍රශ්යක් බෝධිසත්වවරයන්ගේ මාාතෘපිත්‍රු දෙදන නියතවන්නා බෝධිය නියතවන්නා අග්‍රශ්්‍රාවක දෙදෙන නියතවන්නාහ පුත්‍රතෙම නියතවන්නේය උපස්ථායකතෙම නියතවන්නේය හේ ධර්මතාවක ස්වභභාවකාරණයකැයි කියා මේ බව වධාරණ ලද්දේය එටික ඔබට පැහැදිලි බුදුරජාණන් වහන්සේ විධවස්සාවල්වල විධදේශනාවල්හි කාතිබෙනවා බුදුුවෙන උතුමෙකුගේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතේ බුදදුුවන දැන් මෛත්‍රී බෝෂතාාණන් වහන්සේ අපි අනාගත වංශය කියන පොත පර්ශිල්නය කරනකොට බලන්න ඒ පොතේ තියෙනවා මෛත්‍රී බුදුහාම්දුරෝ පහලවෙන්නේ කේතුමති කියන රාජධානය කියල. කොට එකත් භාරථ දේශය කේතුමතිය. අද කේතුමතිය නෑ. මතු අනාගතේ කේතුමති කෞනම් බුදුහාාම්දරුවෝ. කිම්ඹුල්ලොත්ෙහි පහලනාා වගේ මෛත්‍ර බුදුහිමියන් කේතුමතිය පහල වෙනවා.ඒකට ඒ පහල වෙන්නේ මොන මවගේද මොනපියාගේද දාවද්දහෙම වෙන්න කෞදද බිරිද කෞද දරුව බුද්නාහම කෞදද අග්‍රශ්ෂාවකයකෝම ඔය අනාගතවංශය කියන පොත දිහා බැලුවවම මෛත්‍රී බුද්ධවංශය එවයි ඒ තොරතුරු හොයාගණ්ඩ පුළුවන්කම තියෙනවා. තින් ඒ අනුව තමයි පින්වති භාග්‍යවතුන් වහන්සේ හාතිබෙන්නේ ඒව නිශ්ෂිතයි. ඒ ඒ වෙන ස්වෙන්නේ නැහැ. ය සෝදරාව ගෞතම බුදුපාණන් වහන්සේගේ ගිහි කල බිරිඳවීම එක ප්‍රාර්ථනා කරගෙන අකුමහමායා අම්මවීම සුද්ද හෝදන පියාවීම රාහුල පුතුවීම ආනන්දහාමුදරෝ අග්‍ර උපස්ථායක වීම. සැරියත්මගලම් අග්‍රශශාවකවීම එව වෙනස්නවන නියත ධර්ම. එවා පෙර සංසාරය ඈතඩං කරන ලද ප්‍රාර්ථනා ඇසුරෙන්ම පැමිණි දේවර. යසෝදරාව නිකං බිරිඳ වනේ නෑන. ඇය සුමෙද තාපසව බෝසතුන් දී පංකර බුදුහිමියන් ළඟ බීවරන ලදදා ඇයද එල්ලෙසම ප්‍රාර්ථනා කිරවා. රගනිසා ඒ බුදුුවරු ලඟම විවරල ලබල ප්‍රාර්ථනා තබල පැමිණාය ඒ ඒ නිශ්චිතයි. හැබැයි එහෙම කියල තිබුණත් තුසිතකායෙහි සිටිය වූ බෝධි සත්‍යයන් වහන්සේ කාලය බලනසේක මෑනියන් බලන සේක, ආයුස බලන, මාසය බලනසේක නයිස්ක්‍රම්ය බලන සේකයිකයා නොබහන්සේ වධාරණ සේක ස්වාමීණි නාගසේණයන් වහන්ස සර්වච්චතාඥානයට ප්‍රශ්ඥාව නොමුහු කළ කල්හි සියල්ල අවබෝධයෙන් බුදුවීමක් නම් නැත්තේය සර්වච්චතා ඥානයට ප්‍රඥාව මුහ කළ කල්හි නිමේ සන්තරය කියන ලද ලගු අක්ෂරයක් කතනමාත්‍රය කාලවූ ෂණයකුදු නොබුදුව සිටින්නට නොහැකි වන්නේය පාරමිතාවන් පිරීමෙන් පැසුණ වූ චිත්තය අතික්‍රමණය කළ නොහැකි වන්නේමය කවර කලක උපදිම්දෝයි කියා බෝධිසත්්‍යයන් වහන්සේ නිසා කාලය බලා වධාරණ සේක්ද. ඥානය නොමුහු කල කල්හි බුදුවීමක් නම් නැත්තේය. ඥානය මෝරාගය කල්ලි නිමේෂ මාත්‍රවූ ෂණයකදූ නො බුදුව සිටින්ට නොහැකි වන්නේ. එහින් කුමක් පිණිස බෝධිසත්‍යන් වහන්සේ කාලය බලා වදාරණ සේක්ද. ඉදිං ස්වාමීණි නාගසේණයන් වහන්ස බෝධිසත්වයන්ගේ ඉපදීමට පළමු කොටම මවුපිය දෙදෙන නියතව උපදනා බව සැබෑවීනම් ඒ කාරණයෙන් වංශය බලන සේකයි කියන්න වූ යම්වචනයක ඇද්ද ඒ වචනයබුරුවන්නේ ඉදිින් උපදනට පළමුව වන්සය බලනසේකැයික වචනය සැබෑවී නම් ඒ කාරණයෙන් පුබ්බේවකෝ බෝධිසත් අස්ස මතාපිත්‍රෝනියතායික වචනය හෝ බොරුවන්නේය. මේ උබතුෝකෝටික ප්‍රශ්නයත් නුබවහන්සේ කරා පැමිණේය ඒ ප්‍රශ්නය නොබවහන්සේ විසින් ඉසිලියයුත්තය. ඔක තමයි ගැටලුව ඔබට පහදන්නං, තා ලස්සනයි මේ ගැටලුව තත්කාලේනව සමාජයේ මතුවෙච්ච. දැ මේවා ඇත්තටම මිසදදිටු මත වනත් මේයි ගත හැකි දේවල් තියනොයි ගැන මේ විවේචනයට බුදුරජාණන් වහන්සේ තමන්ගේ දහම ඕනම් වෙලාක විවේචනයට දොරට ඇර තියන්න කියපු දෙයක් වහල තියන්න කියලකිවෙනෑ. මෙය විවෘත කර තරමට බබලනවාය කෙළයි කිව්වේ. ඒ ඒ විවෘතව කරනවා කියන්නේ චය. විවේචනය කියලා කියන්නේ අර වෛරී සිතින් විනාසකාරී හැඟීමෙන් කරන විවේචනය නෙවෙයි. එහි ඇතැම් කරුණු පිළිබඳව එක පුද්ගලයන්ට දැනෙන අදහස් ඉදිරිපත් කිරීම. ඒ විවේචනය සාධානය ද මේ මේ විවේචනය තුළ ඇත්තටම. වෛරීසාහගත අදහසක් නෑ මේ විවේචනය ගැටලුසාගත තැනක් නිරාකරණය කර ගැනීමට ගන්නාලද වැයමක්. ඒ නිසා ඒවෑයම ඒ ගැටලුසාගත තැන නිරාකරණය වීම නිසා දම පැවැත්මට හේතුබූත වෙලා තියෙනවා. එතකොට මතවාදය තමයි පින්වත්න බුදු කෙනෙක් පාර්මීදම්පුරණ කොටම බෝධි සත්වයන් වහන්ස කෙනෙකු වශයෙන් නියත කරුණු වගයක් තියෙන. නිශ්ෂිත කරුණු උපදින තැන පිළිබඳ නිශ්ෂිතයි. කොයි මවගේද කොයි පියාගිද කියනක නිශ්ෂිතයි. කොයි කාලේද කොයි ශ්‍රාවකයන්ද මේ ඔකුම නිශ්ෂිතයි. ඒවා අහම්බෙෙන් එන දේවල්වත් බෝසතාානන් වහන්සේගේ කැමැත්තෙන් වන දේවල්වත් එහම නොවයි ප්‍රාර්ථනා මහිමයන් එතකොට එ දැන් මිලඳු රජතුමා අහන්නේ ඉතාම තර්කානුකූලව බෝධිසත්වයන් වහන්සේගේ ඥානයේ මහකුරාගයාට පස්සේ නැවත බුදුවීමට කාලයක් හයන්න ඕනද නැවත කාලයක් සෙවීම ඇයි දැ මෙතන අපිට මතක් වෙන්නේ තුසිත භවනයහි සිටින බෝසතාාණන් වහන්සේ මනුෂ්‍යලෝකයේ බුදුවීම සඳහා උපදින්නට පෙර අපි පූජාව ලේද බොහෝම ලස්සනට මේ කරුණු පහම සාරච්චා කෙරවා. පංචමහා විලෝකන ංචමහා විලෝකන බැලීම. ඒ කොයි මවකගේ කුසේ උපදිනවද ඊළඟට කොයි කාලයගිහින් උපදිනවද මොන දීපයහි ගිහින් උපදිනවද දේශයේ උපදිනවද ඔය විදියට තුසිත භාවන සිට කරනලද විමසා බැලීම ඒ පූජාවලිය? බහොම ලස්සන්ට විස්සර කල්ල තිබුුණා පවසාකච්චා කලා බොහොම පෙරාතුබට දැන් ඒ නිසා මෙහිදී මතුවෙන ප්‍රශ්නය තමයි බුද්ධඥානය මුහුකරාගයාට පස්සේ තව දවසක්වත් සිත බහුනට වෙලා ඉන්න පුළුවන්ද. අනිවාරෙන්ම එතන සිදුරක් හිදසත්තියන්න බෑ ඒ එහෙම තිබියද ඇයි කාලය පිළිබඳ ගැටලුවක් මෙතන ඉස්මතු කර ගන්නේ. කාලය පිළිබඳව ස්ොයා බැලීමක් අවශ්‍යවන්නේ ඇයි. පූජාව ලියේදී අපි මේක සාකච්ඡාකෙරුවා කාලය සොයන්නේ බුදු කෙනෙක් අවශ්‍ය කාලය තියෙනවා. බුදු කෙනෙකුගේ අවශ්‍ය කාලය තමයි ජනසමාජය පිුණු කාලය අඳුරට ගිය කාලය ද බුදු කෙනෙක්කු කියන්නේ ආලෝකයනෙ. බුදු කෙනෙකුගේ මහා ආලෝකය සමාජකත වෙලා ඒ සමාජයේ අඳුරින් මුදවගන්න නං ඇත්තටම පිරිහුණු වට පිටාව. මිනිසුන්ගේ මනුෂ්‍ය ධර්ම ගෙලිහිගිය සමාජයකටයි බුදු කෙනෙකුගේ අදාලත්වය අපි පූජාවලිය සාකච්ඡාවිදිී ඒක තමයි ඉදිරිපත් වුණේ. එතට ඒක තමයි අදත් අපට කියන්න වෙන්නේ බුදු කෙනෙකු කාලය බලන්නේ ඒ වෙනුවෙන් මිලඳු රජු අහන්නේ බුද්ධඥානය කියන එක දියුණු කරලා දියුණු කරලා මෝරාගයාට පසෙත් අවයික දසක්කත් තුසිත බවනේ ඉන්න බැහැ. එතනින් නිෙක්මන්න ඕනි එහෙම නික්මන්නවෝ වෙනවා. එතකොට ඇයි කාලය බලන්නේ. ඇයි කාලය ස්ොයන්නේ කාලය විතරක්නෙවෙයි. ඉතාම පැහැදිලිව මාපිය දෙදනා නියතව හිටිය සුදෝන් පියරජාණන් මහාමායා මහාදේවිය මෑනියන් මේ දෙදනා ළඟ උපදීමට නියතව හිටියා. එහෙම සිටියක් ඇයි තුසිත භාවන සිට නැවත මවපාසයන්. එතකොටවන්සය බලන්නේයි කාලය දීපේ දේශේ කොලය මව කියල පහක් බැලුවන. එතට වන්සේ මොනවන්සේ එතකොට මේ ප්‍රශ්නය අපිට උබතෝ කෝටිකයි. ප්‍රශ්නය පැහැදිලි කර ගැනීම අවශ්‍යයි කියල තමයි කිව්වෙ. දැන් ඔබට ප්‍රශ්නය පැහැදිලි නේද ප්‍රශ්නය බුදුහා මුදරුව කියල තියෙනවා. මෙන්න මේ මේ කරනුම් බුදුවෙන බෝධිසක්්‍යයන් වහන්සේට නියතයි කියලා. මව පියා අග්‍රශාවකෝ බිරිද පුතා කාලය දේශය එඔකො. ඒම නිශ්චිත වෙලා තිබියදී අර පංචමහාවිලෝකන බලන්න හේතුූනය ඇයිකයෙන් ප්‍රශ්න තමයි මේ දී අහන්න. දැන් නගසේන අපේ මහරහතන් වහන්සේ මහාවාදී බසිංහයණන් වහන්සේ මේ ගැටලුව විසදාලන අයුරු ඉන් පසු අපගේ අවධානටයොමු කරවා මරජනනි පළමුකොටම බෝධි සත්වයන්ගේ මාත්‍රපිත්‍රු දෙදෙන නියත වන බවත් සැබෑය නියත වන බව සැබෑ එක ඇත ඒ සත්‍යයක වෙනස් කරන්න බැහැ කුලද බෝධි සත්්‍යයන් වහන්සේ බලාවධාරණ සේක කමෙද්දවනාහි මාගේයම් දෙමෝපිය කෙනෙක් ඇදද ඒ දෙමෝපියෝ රජදෝහෝ නොහොත් බ්‍රාක්්මණ දෝහෝයි කියා කුලය බලනසේක අන්න එක නිසා බැලුවේ නිශ්ෂිත තමයි අම්මතාතා හැබැයි කොයි කුලයද ඉන්න කියන එක රජවන්සේකද බ්‍රාක්්මණවංශයකද ඒක තමයි සොයා බැල්ලීමේ තියනුමනාව එතකොට දැ රාජකීය වංශයක සශ්‍රිය වංශය කුළපුත්‍රේ හැටියට උපදින්න තිබේ දී බ්‍රාහ්මණවංශයක උපදින්න බෑ එතකට බ්‍රාක්්මණවංශයනු ඒකාලේ වෙනක් මතයක් දැරු ප්‍රජාව. එනිසා මේ නිශ්ෂිත මව්පිය දෙදෙනාව හරියටම තමන්ට උපදින්ටෝනය වංශේහි ඉන්න කාලයක් තෝරාගන්න ඕනි. ඒකට තමයි මේ කාලය සහ මවපියන් බැලීම සිද්ධ වනේ කියනෙ කොච්චන ලස්සනට තේරුම් කරල දුන්නද ඔබටත් වැටහෙනවා ඇති නැවතත්මං කියන්න ඇයි බැලුවේ හැබැයි අම්ම නිශ්්‍යත තමයි තාත නිශ්්‍යි තම නමුත් හිගන කුලේක උපදිල හිටියනවා. යාචක කොලේගේ පදල හිටියනම් එතැන ගිහිල්ල පහලවෙන්න බෑනි බුදු කෙනෙක් පහලවෙන්නඕනේ ඉහලම තැන රාජ කුමාරයෙ කැටියටයි මේ කාරි කරන්න පුළුවන්ගෙන. එනිසා තම මවපියා රාජ වංශිකයොද්ද අන්න ඒ කාලය සොයා බැලීම. ඒ කාලෙහි මව්පියන් ස් බැලිමතමයි සිද්ධ වනේ ම රජානිනි පළමු කොටම අට දෙනෙකුන් විසින් අනාගතය බැලිය යුතු අන්නේය අද මේ කතාව තියෙන ඉතාම ලස්ස නදහසා අට දෙනෙකු නාගසේන හා මුදුරුවෝ නම් කරනවා යම කරනකොට අනාගතය බැලිය යුතු අනාගතය ැලිය යුතු ඒ අටදනා අදටත් අදාලයි සමහර කරුණු කියවා බැලූහම කවර අටදනෙකුන් විසින්දයක්. මහරජානෙන වානිජයා විසින් පළමු කොටම විකුණන්න බඩුව බැලිය යුතු අන්නේ වානිජයා වෙළෙන්දා වෙළෙන්දෙක් බාන්ඩ විකුණන්නට වෙළෙන්දයනු බඩු විකුණන්නේ නිෂ්ාක නොයි. ඒ නිසා වෙළෙන්දෙක් බාණ්ඩයක් විකුණන්නට තෝරාබේරා ගන්නකොට එහි උපයෝගීතාව හොයන්නෝනේ එඒය විකුණන සමාජයට. අදවුනත් වෙෙලින් දෙෙකුට කොච්චර ගැලපෙනවාද ඔබිනද කියල බල. කොච්චර ඔබිනොත් ඒ සමාජයට අදාල නොවන බාන්්ඩ විකුණන්න ගියොත් ඔහු අසාර්ථක වෙලෙන් දෙෙක් වෙනවා. දුර්ුවල වෙලින් දෙෙක් වෙනවා. ඒක නිසා. ඒ සමාජයේ අවශ්‍යතාවයට ගැලපෙනදේ තමයි විකිනීමට ඔහු තෝරාබේරාගන්න දක්ෂවෙලෙන්ෙක් දක්ෂව්‍යාපාරිකයෙක් අපට මේ සඳහාාව වන තරම් ලංකාවිනිද සුන්ගන්ඩ පුළුවන් සමාජයට අවශ්‍යදේ සොයා බැලි සමාජයට අවශ්‍යදය විමසා බැල්ලි. ඒදේ විකුණන්නට යාම ඔහුට ඉතාම ොහොඳ වෙළින් දෙෙක් වඩ පුුවන්. ඊළඟට හස්තිනාගයා විසින් පළමුකොටම සුඩින් අනාගත මාර්ගය බැලිය ුතු අන්නේය බලන් හස්්‍යයා හැම්වෙලේේ යනකොට උගේ හොඩවැල ටිකක් දික්කරනවා දික්කරනවා. ඒ දික්කිරීමෙන් ඔහු කරනවා කියන්න ඔහුට යන්න තියෙන මාර්ගය ප්‍රපාතියක් කඳුමුදුනක් කොයි තැනැද ද මොන බාධාවත් ඒකනේ විදුලි වැට ටහවුවවෙෙ නැතිවූ. විදදුලි වැටවල් ගැහ්වාම ූ එතනින් හට එන්නෙ නෑ. ඌූ හොඳවැල්ල දෙක්කරලා එතනිින් හට යන්න බැවත්තේරුම් ගන්න ඇවිල්ල විදිලි ටේ හැපෙන්න්නේ නෑනි. කවදාවත් එහෙම හැපිලා හස්සීන් විනාසුනේ නෑනි ඔන්න බලන්න කොච්චර ලස්සනද දැන් අපේ දළදා මාලිගාවේ උතුම් දළදා වහන්සේට කරන පූජෝපහාරයේදී බලන්නේ හස්යා පඩිප් දලදාක් අරව. කරඩුව වඩම්වාගෙන පඩිපිල බහිනකොටඌ හොඩවැලෙන් ලස්සනට පාවාඩය පවා හදාගන්නවා. හොඩවැලින්. ඒ මාර්ගය පිළියල කරගැනීම. මාර්ගය පිළේ තිං කඩාගෙන බිඳගෙන දුවලා හැප්පිල විනාස වෙන සමාජයට හස්තියාදෙන ආදර්ශය කොයි තරම්දයි කියලා බලන්න. ඊළඟට පින්වත්තිී තුංගන කාරණාව තමයි, ගැල් පැදගෙන යන සාකටිකයා විසින් පළමුකොටම අනාගත තීර්තය බැලිය යුත්තේය. මේක අපේ සමහර ජාතක කතාවල ඉතාම පැහැදිලිවතියනව සාත්තුනායකයන් වෙළදාමේ යනකොට ගැල් පදවාගෙන ඉදිරිෙන්ම යන ගැල් ගැලෙහි සිටින සාකටිකයා ඒයන්නේ ඔහු සාරකා විද්‍යාචය ඔහු යන්නේ පොලෝදිහා බලාගෙන් නෙමි අහස දිහා බලාගෙන අහස ඉදිරියේ අහස තියන තරු බලාගෙන තීර්ථකය එහෙමනැත්තන් ඒ කතරේ එතරවෙලා ගොඩ බිම හොයා ගන්නවා ගොඩ බිම සොයාගන්නවා එනිසා ඔහු කිසියම්බිටක ඒ කාර්යහි නොයදුනොත් ඔහොට ඒ මුළු කරත්ත පන්සීයම නොමග්‍යනෝ. පන්සයම විනාශ කරන්න පුළුවන්. එනිසාම කැල්කරුවන්ගේ අතර ඉන්න සාකටික අයිතාවැදගත්. ඊලගට නැව්කාරයා විසින් පළමුකොටම පෙර නොගයා වූ අනාගත කොටට සලකා බලා නැව් හැරිය යුතුවන්නේය. නාවිකයන් නැව පදවෙන විට මෝදේ ඕනු න පැතිවල යන්න බෑ. පෙර නැව්ගිය නාවික මාර්ග සයාගන්න ඕනේ. අපිට කොළොම්බස් ආව තමයි මේ රට හොයාගෙන්න්න. එහෙම ඇවිල්ලා හයාගත්ත තමති ආපුු ගමන හරිනේ වැරදිට වවාවි නෑ. එනිස මොහුදේ වුනත් නැව්ගමනාගමනයේදී නිසි මාර්ගය කුමක් දෙයන්න, හරියටම සොයා බැලුවේ නැත්තං නැවද අතුරුදන් වෙනවා මෑතකද සප්මැරීනයකට වෙච්චදේ තාමත් ොයාගන්න බැරවුණා. ටයිටැනික් බලන්න ගිය සප්මැරීනකට මොකද වනේ. හයදිනිකු සමඟ අතුරුදං කෑල්ලක්වත් තවමත් විද්‍යාච්ච්‍යන්ටවත් කාටවත් සයාගන්න බැරුුණා කිමිද කරුවන්ටවක්. ඒ නිසා නොදැන මග දැනගෙන ගානන් හරි මග ගාණන් ඒ සප්මැරීනය එලෙස වන්නේ නැහැ. ඊළඟට වෙගා විසින් පළමුකොටම ආයු පරික්ෂ කොට බලා රෝගාතුරයා කරා එළම්ඹිය යුතු වන්නේය. වෛදවරයා රෝගියකුට ලඟට එඹෙන විට ඔුට ප්‍රතිකාරයක් කරන්ටපෙර ජීවත්විය හැකිද නැද්ද කියන එක බල මේ අසා තරෝගය ගැන කිය කියන්නේ වෙනත් තරෝගියෝගෙන් නොවෙයි ආයු බලා ප්‍රතිකාර කණන්න කියලා තියනවා. ඒකත් ඒ පරණපුරාණ කාලෙති විච්ච හොඳ අදහසක් නැතන් මේ වගේ ග්‍රන්ථයකට වැනි අදහසක් කිසි විටකත් ඇතුළු වෙන්න බෑ. ඒ නිසා වෛද්‍යවරු දැන්. මේකට ඔය සබ්ධර්ම දත්තාවලිය මට්ටකොන්ඩලී කතාවස්වයහයම එන වෛද්‍යවුරුන් විසින් දෙනලග ප්‍රතිකාර සහ ඒසාකච්ඡාව මට සහිපක් වෙනවා. ඒක නිසා වෙදැදුරන් විසින් රෝගීන් අසාධ්‍යරෝගීන් මෙතර ලංවෙනවනං ඔවුන්ට ප්‍රතිකාර කළයුතුේ සැබවිම්ම ආයුස නැත ජීවත් කළ හැකි අය. ආයුස කෙලවර විච්චායෙකුට. ්‍රතිකාර කරන්නයාම නිශ්පල දෙයක් හටියට සඳහන් කරනවා. එවගේ ඊළඟෙක්කෙනා තමයි හේදඩු ආදීන් එතරවන්නා විසින් පළමුකොටම තීරාතීර බව දැනගෙන සේතුවට නැගිය යුතුවන්නේය සේතුකයන්න පාලම ලීපාලම එල්ලී පාලමට අඩියතියන්න ඒදන්ඩදන්ඩ විශේෂයෙන් අදාපිට දකින නැතිවුනත් පැරණ සමාජයේ ඒ දඩුවලින් හගාක් ගමනාගමනේ යෙදුණා. ඒ දන්ඩට පාතබන්න පෙර එය ශක්තිමත්ද නැද්ද කියන එක ගැන පරිීක්ෂා කරල බලලමිසක් ඒ දන්්ඩට නොගැටිය යුතුයි. ඒ නිසා දිරාගිය නැත්තං අස්ථාවරව සකසුුණු ලීපාලමක් ලෑලිපාලමක් ඒ දණ්ඩක්. අපේරටේ වුනත් සමහාරාය ගසාගෙනයන්නේෙ මහවතුරට වැටිලා ඒ දැඩු කඩාගෙන අපරීක්ෂාවෙන් යන අය. ඊළඟට තමයි භික්ෂූන් වහන්සේලා විසින් පලමුකොට හිරමුදන දක්වා අනාගත කාය බලා බෝජනය වෙළදීයුතු න්න භික්ෂූන්ට දී පවාද. ඉර බැහැගෙන යන වෙලාවදිහා හොඳට බලලා දිවා ආහාර ධානමානාදිය වෙලාවට ගන්න ඕනේ කියනෙක්. අටවිනිකාරණාව තමයි, බෝධි සත්තුවරයන් වහන්සේලා විසින් පළමුකොටම රාජ්‍යවන්සය හෝ බ්‍රාහ්මණ වංශය හෝ කවරෙක් දෝහෝ කියයා උපදනාවංශය බැලිය යුතුවන්නේය. එනිසා මේ විදියට බෝසත් තුතුමන් හැම විට එකම උපදින්නට පෙරවන්සේ හොයා බලන්න ඕනි. එක බ්‍රාහ්මණද රාජ්‍යද හිංගනද. ඉතිං ඒක නිසා තමයි මෙහෙම වනේ ඇහෙම නැතුව අර නියතකාරණා තිබියදී නොදැනවත්ව සිද්ධ වෙච්ච කාරණාවක් නොවේ ය යන්න අද දවස්සේ බනැසූ ඔබට ධර්මාාවබෝධය පිණිස පැහැදිලි කරමින් අසන්නට සලසන්නේ ජීවිතයේ අනියත පිළිබඳව කරන අපූරු සාකච්ඡාව කරණ නබේ සේකරලිය අමරදේව මහා ගන්දරයන් ගැයිු සසරේ බිහිසුණුම සැරිසැරුම විිවරණය කරන ඉපිදමැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස්වරේ. නිසල නැතේ සසලවෙතේ නොතිර සසර සාගරේ කුමට නැටුම් කෙලි කවට සිනාදා. මරුට නොපැත්තකිසි විටකදිබාද. ඔබට නොදන්වා මරුමෙහි ආදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවෙන්නේ නොතිර සසරසාගරේ කුණුකය නිසරුයි නැත පවතින්නේ කළ හොඳ පමණයි මෙලොවරඳෙන්නේ. නැතිබැරි කමලෙඩ දුක් ඇතිවන්නේ අපමයි මිනිසුනේ. ඇයි මේය නොසිතන්නේ හැම්මවචනයක්ම සංසාරි බිහිසුණු සැරි සැර්මත් ගැන කියනවා බලන්න මෙහි කියවෙන නොතිර සසරසාකරයේ. අතර තුරේ නොමැරිමැරේ දසදහස් වරේ. මේ හැමවෙලේම අපි වෙන්නේ තප්පරය තපපරයක්වාසා අපේ ජීවත්වන කාලයා අපට අහිම වෙනවා කියන්නේ හැමවෙලේම නොමැරි මැරි ඒක නිසා මේ ගැනත්. සි තන්නට හැම දෙලාටමෑරයුම් කරමින් අද පුුණ්‍යාන මෝදනාව මට්ටේ ගොඩ නිවාස සංකීර්ණයහි අංක දහයලී එකසිය දොලහෙන් දෙක නිවසේ පදිංචි කුමාරි මිනිවම්පිටිය මහත්මයයි පින් බරදායකත්වය ඔක්ටොම්බර් හාය වන දිනටය දෙන උපන්දිනය වෙනුවෙන් සුලෝචනාමේධාවී රත්නායක තියනයට සෙත් පැතිීම මූලික කොටගෙනයි දෙසුම සිදුට දායකත්වය දක්වන්නේ ඒ නිසාපි මුලදීද සඳහන් කලාාසේ ස්ුලෝචනා මේ දහවී රත්නායික දියනියනි. ඔබට සුභවාසනාවන්ත වේවා උපන්දිනයක් වේවා අපලයක් උපද්‍රවයක් බාධාවක් කර්මදෝෂයක් ග්‍රහදෝෂයක් ඒරාෂ්ට්‍රකයක් වෙත්නං ඒසිියල්ල භංගවේවා නැතිවේවා වාසනාවන්ත. ජීවිතයක් ගත කරන්නට මේ උතුම් ධර්මය හේතුවාසනා වේවා. මියගේ දෙමෝපියන්ට මේ පින් හිමිවේවා, එ අය උතුම් නිවණින් සැනසේවා. ජීවත්ව සිටින සියලුම දෙනාට සෙත්වේවා, නිදුක් නිරෝගී සොයිවේවා චිරජීවනය වේවා. මත්තේගොඩ නිවාස සංකීරණයේ දහය ඩී එකසිය දොළහෙන් දෙක නිවසේ පදිංචි, කුමාරි මිනිවමන් පිටිය මහත්මියටත්. නිදුක් නිරෝගී සෝය චිරජීවනය වේවා සියලු කටයුතු යහපත්ව සිදුකරගන්නට මේ පුුණ්්‍යධර්මය හේතුවාසනාවේවා ඒහැමටත් බනැසූ ඔබටත් ප්‍රාර්ථනය බෝධියකින් නිවී සැනසෙන්නට මේ පින් හේතුවාසනාවේවා. ආකා සට්ඨා චබුම්මට්හාා දේවා නාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්හන්තුසාසනං சிrangrakhan tu đềang cirangrakhan tu tuangsda